ඔව් ඉතින් ඔයාලා එක්ක සිටින්නේ විකිලැප් channel එක සමග ඉතින් අදත් වෙනස් මේදී මාතෘකාවකින් තමයි අපි එකතු වෙලා සිටින්නේ ඒක තමයි අලුතෙන් එන්න තියෙන Google එකේ Google Pixel 2 ඒ වගේම Pixel 2 XL කියන phones දෙක ඉතින් මේ phones දෙක ගැන වැඩිදුර විස්තර කතා කරන්න අපි අර්ජුනත් එක්ක එකතු වෙලා ඉන්නවා ඉතින් අර්ජුන පටන් ගමුද මේ phone එකේ තියෙන coolම feature එක ගැන ඔව් අපි මේ phone එක ගොඩක් highlight වෙන කැමරාව ගත්තම කැමරාව Google Assistant and charging option design එක ගැන මුලින්ම කතා කරමු ඉතින් මේ phone එක කොටස් වශයෙන් දෙකකට ගන්නවා ඒ තමයි Pixel 2 ඒ වගේම Pixel 2 XL ඉතින් ඒ වගේම මේ phone එක හැදලා තියෙන්නේ aluminum body එකකින් ඉතින් මේවා තමයි මේකේ තියෙන features ඉතින් මේකේ colors වර්ග එනවා ඉතින් කීපයක් ඉතින් අර්ජුන කියන්න යන්නේ ඊළඟට මේ phone එකේ තියෙන colors ටික ගැන ඔව් colors තුනකින් එනවා ඒ colors තුන තමයි just black clear white ඒ වගේම kinder blue Full HD resolution එකක් ඒ වගේම 6 inches display එකක් ඉතින් මේකේ PPI වගේ ගත්තොත් අර්ජුන කියන්න ඕවා. ඔව් මේකේ PPI එකක් තියෙනවා 538 PPI එකක් තමයි තියෙන්නේ. ඒ වගේම මේක හැදලා තියෙන glass එක කිව්ව. මේක හැදලා තියෙන්නේ 3D Corning Gorilla Glass 5 එකකින් තමයි. කියන්නේ අරකටත් වැඩිය protection ගොඩක් හොඳයි නේද? ඔව්. ඉතින් දෙකම always on ඒ වගේම 16 million colors දෙක ගැනීමේ හැකියාව තියෙනවා ඔයාලට. ඔව් අපි ඊළඟට කතා කරන්නේ මේ phones දෙකේම run වෙන OS එක ගැන. මේ phones දෙකේම run වෙන්නේ Android 8.0 කියන Oreo කියන Android අලුත්ම Android version එක තමයි. ඉතින් ඒ වගේම මේ phone එකට තියෙන තව cool feature එකක් තමයි මේකට 3 years latest updates එන security operating systems. ඒ වගේම මේකේ තියෙනවා Snapdragon 835 කියන processor එක, octa-core processor එකක්. ඉතින් ගොඩක්ම fast. ඉතින් ගොඩක්ම gaming performance වැඩි මේ phone එකේ. ඔව් ඒ වගේම 4GB RAM එකකුත් තියෙනවා ඔය කට්ටියට. ඒ වගේම මේකේ storage sizes දෙකකින් එන එක තමයි 64GB එකක් එනවා 128GB එකක් එනවා. හැබැයි external memory card එකක් දාන්න බෑ. ඉතින් ඊළඟට කතා කරන්න යන්නේ මේ phones වල audio ගැන. ඉතින් මේ audio ගැන කතා කරද්දි මේ phones දෙකෙම තියෙනවා front firing stereo speakers. ඒ වගේම bluetooth version එක මොකද අර්ජුන? 5.0 bluetooth technology එක තමයි මේකට use කරන්නේ. ඒ වගේම headphone jack එක ගැන කියමු. අනිවාර්යෙන් headphone jack එක ගත්තම මේ phone එකේ headphone jack එකක් නැහැ. ඕ නැහැ. ඉතින් ඒක නිසා අපිට මේ කට්ටිය වෙනවා type c adapter එකක්. ඒකට තමයි අපිට 3.5 mm audio jack එක ගනි ගහගැනීමේ හැකියාව තියෙන්නේ. ඉතින් අපි මේකේ mic ගැන පොඩ්ඩක් කියන්න ඕනේ. අනිවාර්යෙන් මේ phone එකේ විශේෂත්වය තමයි mics 3ක් එනවා. ඉතින් mics 3ක් එක්ක active audio noise cancellation ඒ වගේම noise suppression කියන features වල ලැබෙනවා. ඉතින් USB C support කරන headphones උත් මේ phone එකට directly plug කිරීමේ හැකියාව තියෙනවා. ඔව් අපි ඊළඟට කතා කරන්නේ highest rated camera එක ගැන. ඉතින් කැමරාස් දෙකක් තියෙනවා ෆෝන් එකේ. එකක් තමයි ෆ්‍රන්ට් එකේ, ඒ වගේම බෑක් එකේ. ඉතින් අර්ජුන කියන්න ඕනේ මේ දෙකේ මේ මෙගා පික්සල් ගන්න. ඔව් රියර් කැම් එක ගත්තම 12.2 මෙගා පික්සල් දෙනවා. ඒ කට්ටිය ඔටෝ ફોකස්, OIS and EIS කියන ෆීචර්ස් තියෙනවා. ඉතින් මේ රියර් කැම් එක ගත්ත පස්සේ මේකේ රෙකෝඩින් කරන්න පුළුවන් අවස්ථා, ඒ කියන්නේ විදි ගොඩක් තියෙනවා. ඒක තමයි 1080 රෙකෝඩ් කරන්න පුළුවන් 30 ෆ්‍රේම්ස් පර් සෙකන්ඩ් වලින්, ඒ වගේම 60 ෆ්‍රේම්ස් පර් සෙකන්ඩ් වලින්, ඒ වගේම 120 ෆ්‍රේම්ස් පර් සෙකන්ඩ් වලින්. ඊට පස්සේ අපි ගත්ත 720p රෙකෝඩ් කරන්න පුළුවන් මෙයාට 30 60, ඒ වගේම 2 ෆ්‍රේම් 240 frames per second වලින්. ඊට පස්සේ මට 4K record කරන්න පුළුවන් rear cam එකෙන් 30 frames per second වලින්. ඒක තමයි rear cam එකේ තියෙන recording options. ඉතින්
මීළඟට අපි කතා කරන්න යන්නේ 8 megapixel front camera එක ගැන. ඉතින් මේකේ තියෙන focusing type එක පොඩ්ඩක් අරගෙන අපි පැහැදිලි කරමු. ඔව් මේකේ තියෙන fixed focus තමයි මේකේ focusing type එක. ඉතින් මේකේ video recording options මේ විදිහට තමයි තියෙන්නේ 1080 වට record කරන්න පුළුවන් 30 ඒ වගේම 480 720 30 frames per second වලින් තමයි record කිරීමේ හැකියාව තියෙන්නේ. ඉතින් මේ cameras වල තියෙන මීළඟ cool features ටික ගැන තමයි අපි මීළඟට කතා කරන්න යන්නේ. ඉතින් මේ කැමරාව ගොඩක් විශේෂයි. ඉතින් මේ කැමරාවත් එක්ක විශේෂ features ගොඩක් තියෙනවා. ඒක තමයි මෙයාට low light level එකකදී වුණත් incredible details capture කරන්න පුළුවන් photo එකක. මේ වගේම HDR plus features තියෙනවා. ඉතින් ගොඩක් හොඳට quality එකට ඒ වගේම DSLR එකකින් ගහනවා වගේම හොඳට ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙයාලගේ machine learning algorithms ගොඩක් expand වෙලා තියෙනවා. cameras දෙකක් නැතත් Google වලට පුළුවන් වෙලා තියෙනවා තනි කැමරාවකින් ඉතමත් හොඳට object එක foreground එක background එක ඒවා අඳුනා ගැනීමේ හැකියාව. ඉතින් මේකේ resolution sizes ඒ කියන්නේ මේ shooting sizes ගොඩක් වැඩි. හැබැයි ඒකට Google විසඳුමක් දීලා තියෙනවා. ඔව් ඒකට අපිට unlimited storage එකක් දීලා තියෙනවා අපේ original මේ quality එකෙන් මේ photos එහෙම upload කරගන්න. ඉතින් තවත් feature එකක් තමයි මේ Google lens කියන එක. ඉතින් මම කිව්වා ඒකට එක machine learning algorithms ගොඩක් advanced කියලා. ඉතින් එයාලට අපි photo එකක් ගත්තට පස්සේ ඒකෙන්ම ඒකටට අපිට suggest කරන්න පුළුවන් මොකද්ද මේ location එක නැත්නම් අපි artwork එකක photo එකක් ගත්තොත් ඒකෙන් කියන්නකෝ ඒකට කියනවා මේ artwork එකේ විස්තර මේවා. ඒ කියන්නේ basic description එකක් වගේ එකක් අපිට Google lens කියන feature එකත් එක්ක ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඔව් අපි ඊළඟට කතා කරන්නේ මේ phones එකේ මේ battery එක ගැන. battery එක ගත්තම Google Pixel 2 එකේ පොඩි phone එකේ දීලා තියෙනවා 2700 milliampere hours battery එකක්. ඒ වගේම ලොකු phone එකේ Google Pixel 2 XL phone එකේ දීලා තියෙනවා 3520 milliampere battery එකක්. ඒ වගේම මේ phone එකේ තියෙන තවත්ම විශේෂ feature එකක් තමයි මේක 15 minutes charge කරාම ඔයාලට 7 hours use කරන්න පුළුවන්. ඉතින් ගොඩම fast charging technology එකක් තමයි use කරන්නේ. ඒ වගේම 18 watt charger එකක් එනවා මේ phone එකත් එක්ක. ඔව් අපි මීළඟට කතා කරමු මේ phones වල තියෙන sensors ගැන. sensors ගත්තම ගොඩක් sensors තියෙනවා නේද සඳු මේ phone වල. මොනවද කියන්නේ? sensors ගොඩක් තියෙනවා. ඒකත් තමයි barometer sensor එක තියෙනවා, proximity sensor එක තියෙනවා, gyroscope එක තියෙනවා, accelerometer එක තියෙනවා, ඉතින් magnetometer එක තියෙනවා. ඒ වගේම hall effect sensor එකක් තියෙනවා. ඔව් ඔයාලා හැබැයි එකක් අමතක වුණා නේද? මොකක්ද? fingerprint sensor එක අමතක වුණා නේද? ආ ඔව් ඒක තමයි. ඉතින් මේ phone එකේ තියෙන තවත් විශේෂත්වයක් තමයි මේකේ තියෙනවා ගොඩක්ම high accuracy fingerprint scan එකකුත්. ඔව් අපි මීළඟට කතා කරන්න මේ phone එකේ තියෙන පොඩි පොඩි features. ඉතින් පොඩි පොඩි features ගොඩක් තියෙනවා. එක තමයි security module එක. ඒ කියන්නේ ආගේ phone එක malware ඒ වගේම virus attacks වලින් බේර ගන්න මේ feature එක තියෙනවා. ඒ වගේම Google Play Protect කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ අපේ apps වල තියෙන data ටික secure කරගන්න. ඒ කියන්නේ online එකට cloud storages use කරලා තමයි මේක කරන්නේ. ඒ වගේම Google Voice Assistant තියෙනවා. voice වගේම text වලින් මේ assistant අපිට use කරන්න පුළුවන්. ඒ වගේම අපිට තියෙන squeeze to help කියලා. ඒ කියන්නේ phone එක අපි squeeze කරාම අපිට Google Assistant වල tag ගාලා access කරන්න පුළුවන්. ඉතින් තව cool feature එකක් තියෙනවා. ඒක තමයි name that tune කියලා කියන්නේ. ඒ කියන්නේ අපි හිතන්නකෝ අපි යම්කිසි තැනකට ගිහිල්ලා මොකක් හරි සින්දුවක් අහගෙන ඉන්නවා. හැබැයි අපි දන්නේ මේ සින්දුව මොකක්ද කියලා. ඉතින් මටත් පස්සේ අපිට ඕනේ කියලා හිතන්නකෝ මේක ඩවුන්ලෝඩ් කරගෙන ඉතින් මේ name that tune කියන option එකෙන් අපේ කොහේ හරි background එකේ මොකක් හරි සින්දුවක් play වෙනවා නම් මේ අපිට phone එකේ display වෙනවා මේ සින්දුව මේකයි කියලා. ඔව් මේ phone එක ගත්තම camera විතරමත් විශේෂයි. මේ phone එකේ තව feature එකක් තියෙනව නේද camera වල? ඔව් ඒකට තියෙන inbuilt video calling app එකක්. ඉතින් මේ camera එකේ full resolution ඒ වගේම ගොඩක්ම quality එක extend කරලා අපිට video conferencing කරන්න පුළුවන් inbuilt app එකකුත් අපිට Google ලා ලබා දීලා තියෙනවා මේ phone එකත් සමග. ඉතින් තව දෙයක් කියන්න කැමතියි. ඒක තමයි මේ Pixel Buds කියන ඉතින් wireless earbuds එනවා මේ phone එකට. අපිට වෙනම මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක මේ earbuds support කරනවා Google Assistant. ඒ වගේම මේ phone එකේ තියෙන quality එක හින්දා ගොඩක්ම අපිට VR headset ඒ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. තව එකක් කියන්න ඕනේ මේ phone එකේ තියෙන විශේෂම කාරණයක්. ඒක තමයි මේ කැමරාව හින්දා විශේෂ වෙන එක. ඒක තමයි මේ augmented reality කියන එක. ඉතින් මේවත් එක්ක අපිට එක එක විදිහේ animated stickers ඒ වගේම 3D animation පැත්තට යෑමේ හැකියාව ගොඩාක්ම පවතිනවා. ඔව් දැන් ඔයාලා කල්පනා කරනවා මේ phones දෙකේම difference එක මොකද්ද කියලා නේද සඳු? ඔව් ඉතින් මේ phones දෙක ගත්තට පස්සේ වැඩි difference එකක් නැහැ. ඉතින් මේ phones දෙක කියලා තියෙන්නේ they are the same smart කියලා. يعني දෙකම එක විදිහට perform කරන හැබැයි පොඩිම පොඩි වෙනස් වීම් දෙකක් තමයි තියෙන්නේ. මේ වෙනස් වීම් දෙක කියලා මොනවද කියලා ඔයාලම කියන්නු. ඔව් බැටරි එකත් වෙනස් ඒ වගේම ඩිස්ප්ලේ එකත් වෙනස්. ඔන්න ඔය වෙනස් වීම් දෙක තමයි මේ phones එකේ තියෙන්නේ. ඉතින් ගොඩක්ම හොඳ experience එකක් user දෙන්න තමයි මේ ගැට්ටිය මේ විදිහට phones දෙකම එකම smartness එකට design කරලා තියෙන්නේ. ඉතින් ඔයාලා එකතුනේ clip channel එක සමග. ඉතින් subscribe කරන්න අපේ Facebook fan page එක ඒවට join වෙන්න. ඉතින් නැවත වතාවක් මේ වගේ video එකකින් අපි හම්බ වෙන බලාපොරොත්තු වෙන සමගන්නවා. බේ විගල channel එක.